Baba mukada de inna parakku. Ah, menne. Balanna man oyata monada ginave kiyala. Epa? Ayye. Ko meha de innako man pennanna. Ayye. Ko kiwa mala meha de innako. Is called David Kocharakal Masatara Masa Hayas Pathum Mirara Management graduate from Kalam Banker for 2 years Now a fine school teacher Pathum Bagi Kinik මේ වගේ දුෂ්කර පළාතක මාස 6ක් සේවය කරා කියන්නේ පැතුම් මේක ලොකු වැඩක්. මම හැමදාම කියනවා වගේ පැතුම්ගේ කැපවීම මම හරියට අගය කරනවා. මගෙන් තව කෙරෙන්න ඕන දෙයක් තියෙනවා නම් කියන්න. නෑ පැතුම්. මිනිහගේ මනසට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඕනාට වැඩි මහන්සි වෙන්න ගියාම ටික කාලයක් යනකොට මිනිසුන්ගේ ඔළුවලට එක එක විදිය මනස් ගා දෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ලොකු ලොකු අදහස් අරගෙන ආවට පැතුම්ලත් තාම තරුණ ළමෙක් නේ. රටේ තියෙන ප්‍රශ්න ඔක්කොම ඔළුවේ දාගෙන නිකරුණේ මනස විකෘති කරගන්න අවශ්‍ය නැහැ. මගේ ඔළුවේ එහෙම ප්‍රශ්නයක් නැහැ සර්. හැබැයි අපි ඉස්කෝලේ අනිත් ගුරුවරු කියන විදිහට නම් පැතුම්ට දැන් හරි ප්‍රශ්න. මේ වගේ පුංචි ස්කෝල් එක වැඩ සිද්ධ වෙන විදිය ගැන කිසි පැහැදීමක් නැහැ වගේ. ඇතුම් සර්. මම මේ ගුරු වෘතියට ඇවිල්ලා දැන් අවුරුදු 25කටත් වැඩි. මේ ස්කෝලේ මේ තත්ත්වයට ගේන මම ගොඩක් මහන්සි වුණා. මේ මිනිස්සු මාව මෙච්චර විශ්වාස කරන්නේ මම සමාජ සේවය කරන්න මේ ගමට ආපු හින්දා නෙවෙයි. ওই මිනිස්සු කියන දේවල් වලට මම එච්චර කලබල වෙන්නේ නැහැ. ඔකට ප්‍රථම ටික දවසකට ගෙදර ගින් ඉන්නේ. ඕනනම් අපි වෙන ඉස්කෝලේකට වාර මාරුව කරන්න නෑ සර්. මම මේ ඉස්කෝලෙන් යන්නේ නැහැ. මට හිතුණා පැතුම් බොහොම කියයි කියලා. පැතුම් මේ ළමයින්ට උගක් ආදරේ නේද? පැතුම් මේක පින්නුවේ නැති වුණාට මම ඒක දන්නවා. මේ වගේ පුංචි පැටව ටිකක් එක්ක කාලයක් ඉන්නකොට ඒ වගේ හැඟීමක් ඕනෑම මිනිහෙකුට ඇති වෙන්න පුළුවන් පැතුම්. හැබැයි පැතුම්ට දැනෙනේ ආදරේ මේ දරුවන්ට දැනෙන්න අරින්නවා. මේ ළමයින්ට ඒක ඕනේ පැතුම්. පැතු අපි මේ කරන වැඩවල කිසිම තේරුමක් නැහැ. පැතුම්ගේ පන්තියේ ළමයි කී දෙනෙක් ඉන්නවා? 11යි. පැතුම් පළවෙනි වතාවට අපි මෙච්චර ළමයි ප්‍රමාණයක් ශිෂ්‍යත් විභාගයට අපේ ඉස්කෝලෙන් යවන්නේ. මම ලොකු වගකීමක් එක්ක පැතුමට මේ පන්තිය බාර දුන්නා. විභාගෙට තව මාස දෙකයි. මම මේක දන්නවා සර්. ළමයින් වැඩ ටික ඔක්කොම හොඳටම කරනවා. ඉතින් පැතුම්ගේ පන්තියේ ළමයින්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. නෑ. ළමයි පැතුම් එක කතා කරනවා. මම හැමදාම උදේට ළමයි මං අහන්නේ
ළමයි පැතුම් එක්ක කතා කරනවා. ළමයි පැතුම් ගැන කියන්නේ කොළඹ සර් කියලා. සමහර ළමයි තාම කියන්නේ අලුත් සර් කියලා. මාස 6ක් ගත වෙලත් පැතුම් මේ ළමයින්ට එච්චර සමීප වෙලා නැහැ. ඒකට හේතුව මම හැම ළමයෙකුටම සමානව සැලකන එක වෙන්නේ නැති. ඔව් උන් ඔක්කොම දුප්පත් අසරණ දරුවෝ එච්චරයි. සහන් වගේ දරුවන්ගේ විශේෂත්වයක් තියෙනවා කියලා මාත් දන්නවා සර්. මොකද සහන්ගේ විශේෂත්වය? සහන් තාම ඉස්කෝලේ අලුත්. හොඳට ඉගෙන ගත්තට හරිම කුලෑටි. ඕනම මිනිහෙකුට ලේසියෙන් නම්ම ගන්න පුළුවන් දරුවෙක්. සර් හැමදාම සහන්ව ස්කෝලේ වෙලාවදී සර්ගේ ඔෆිස් එකට ගෙන ගන්නවා කියන එක මම දන්නවා. දවස් කීපයක් ස්කෝලේ වෙලාවෙන් පස්සෙත් සහන්ව සර් තියාගත්ත කියලාත් මම දන්නවා. තව දේවල් තියෙනවා. ඇතම දැක්කද මං එහෙම දෙයක් කරනවා? එතකොට පැතුම් හිතනවාද සහන්ගේ ඔය කියන ගුලෑටිකම නිසාත් මං ඔය කරයි කියලා කියන දේවල් නිසාත් සහන්ට මේ ඉස්කෝලේ ඇතුලේ මොකක් හරි කරදරයක් සිද්ධ වෙනවා කියලා? මූණ බලාගෙන කතා කරනවා මිනියෝ. මං දන්නේ නැහැ සර්. හොඳයි පැතුම්. නිකරුණේ හිත කලබල කරගන්න නැතුව හොඳට හිතලා බලලා වැඩ කරන්න. රටේ නැති මනක් කල්පිත සුරංගනා ලෝකවල ඔළුවේ මවාගෙන හදිසි තීරණ ගත්තම මිනිසුන්ට සිද්ධ වෙන දේවල් පැතුම් දැකලා ඇතිනේ. එහෙම හදිසි තීරණ ගත්තම ඒවයින් විපාක විඳින්න සිද්ධ වෙන්නේ පැතුම්ට විතරක් නෙවෙයි. මං දන්නේ නැහැ කිව්වේ ඇත්තටම මං දන්නේ නැති නිසා නෙමෙයි සර්. මට තාම මේක ඔප්පු කරන්න අවශ්‍ය සාක්ෂි ලැබුණේ නැහැ. ඇතුම් හොඳ ගුරුවරයෙක් වෙනවා කියන්නේ ළමයින්ට පොතපත උගන්වන එක විතරක් නෙවෙයි. ඇතුම්ට ওই ළමයි ගැන ඔච්චරටම කැක්කුමක් තියෙනවා නම් මේ ළමයින් හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඇතුම හිතන විදිය වෙනස් කරගන්න. එහෙම නැතු මේ ගමන යන්න ටිකක් අමාරුයි. මට ගොඩ කාලෙකින් ඉස්කෝලේ පැත්තෙන්න බැරුණේ මේ වැඩ නිසා මහත්තයා. මොනකම මගේ ඇරියා නෙවෙයි. ඒකට කමක් නැහැ. සහන් පුතා ඉස්කෝලේ විස්තර අම්මට කියනවා ඇතිනේ. ඔව් මහත්තයා. මොනවද සහන් පුතා කියන්නේ? විශේෂ දෙයක් නැහැ. පුතා ඉස්කෝලේ යන්නේ හරිම ආසාවෙන් මහත්තයා. අපි කලින් හිටපු තැන නම් පුතා ඉස්කෝලේ යන්න කැමති වුණේ නැහැ. මහත්තයලට පින් සිද්ධ වෙන්න මට ඕනේ දරුවා කොහොම හරි මේ විභාගෙන් පාස් කරගන්න. තව මාස දෙකයි නිතිය. මට ඕනේ ළමයා කොහොම හරි ලොකු ඉස්කෝලේකට දාගන්න. ඔව් මට තේරෙනවා. සහන් පුතා අධිකාරිෂය ගැන කතා කරන්න. අනේ ඔව් ලොකු සර්ට අපේ පුතා හරිම ආදරේ.
ඔය මහත්තයාටත් ඒ වගේ තමයි. ඒත් ලොකු සගෙන අපේ පුතාගේ හිතේ පුදුම පැහැදීමක් තියෙනවා. වෙලාවට මට පුදුමත් හිතෙනවා. පුතා මොකක් වැරද්දක් කරලද මහත්තයා? සහන් පුතාගේ හැසිරීමේ වෙනසක් අම්මට දැනලා නැද්ද? නෑ. කතා කරනකොට ගෙදර මොකක් හරි වැඩක් කරනකොට නෑ. අම්මා මම්මේ අහන දේවල් ගැන පොඩ්ඩක් හිතලා උත්තර දෙනවා නම් හොඳයි. ඔයාට බය වෙන්න දෙයක් නෑ. මට ඇත්තම කියන්න. දන්නේ නැහැ මහත්තයා මට තේරෙන්නේ නැහැ. අම්මේ කතා කරන්නේ ඔයාගේ දරුවගේ ජීවිතය ගැන අම්මේ. පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව මං කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. මං දන්නවා අධිකාරීශය ගැන ඕගලන් ලොක්කොට හිතන් ඉන්නවා කියලා. හැබැයි අධිකාරී ඕගලන් හිතන මනුස්සයෙක් නෙමෙයි. මට ලොකු සැකයක් තියෙනවා අධිකාරී සහන්ව අනවශ්‍ය විදිහට පාවිච්චි කරනවා කියලා. කොහොමද මහත්තයා අනවශ්‍ය විදිහට පාවිච්චි කරනවා කියන්නේ? මං කියන්නේ අධිකාරී සහන්ව පාවිච්චි කරනවා කියලා. නරක විදිහට. මහත්තයා කොහොමද දන්නේ? මම දන්නවා. තරව මහත්තයට මොනවද කිව්වද? නෑ. හැබැයි මට තව ටික දවසකින් මේක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. අනේ මහත්තයා අපිට ඔය දරුවා කුමාර විභාගයෙන් පාස් කරලා දෙන්න. දරුවගේ ඇති වරදක් තියෙනවා නම් අපිට සමාවෙන්න. තව මාස දෙකයිනේ තියෙන්නේ. සහන්ගේ අතේ වැරද්දක් තියෙනවා කියලා මම කිව්වේ නෑ. එහෙනම් මහත්තයා ඇයි ඔහොම දේවල් මිනිස්සුන්ට කියන්නේ? මං හදන්නේ ඔයාගේ දරුවව ආරක්ෂා කරන්න. ඒත් මහත්තයා කොහොමද හරියටම දන්නේ? අවුරුදු 10ක දරුවෙක් අතවරයට ලක් වෙලා කොහොමද කියලා මම හිතනම දන්නවා. මම විශ්වාස කරන්න. ඔයාට අම්මා කෙනෙක් කියලා ඔයාගේ දරුවෝ තේරෙන්නේ නැතුනට මට හොඳට දැනෙනවා ඒ දරුවා අත්විඳින දේ. මහත්තයට මගේ දරුවව තේරෙන්නේ නැහැ. ඒ දරුව වෙන අය වගේ නෙවෙයි. ඒ දරුවගේ පන්ති අය වගේත් නෙවෙයි. ඒ දරුවගේ හැටි. මගේ මනුස්සයට මගේ දරුවයි මාවයි දෙන්නම් පේන්න බැරි එහෙම. ඉමිනියට පුළුවන් නම් දැන් උනත් ඔය දරුවා කොහේ හරි විසි කරා. දරුවගේ හැටි. අධිකාරී සමගේ දරුවට වරදක් කරන එකක් නැහැ. සර්ට මොකක් කරේ වැරදීමක් වෙලා වෙන්නේ නැහැ. මේක වැරදීමක් කියලා නිකන් අහක දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. සහන් මොන වගේ දරුවෙක්ද කියන එක නෙමෙයි මෙතනට වැදගත් වෙන්නේ. ලොකුසට මගේ දරුවව තේරෙනවා ඇති. ඒසට පුළුවන් ඇති මගේ දරුවට මාර්ගයක් පාදලා දෙන්න. මහත්තයට වැරදීමක් වෙලා වෙන්නේ. ඔයාට පිස්සුද? ඔයා ඇත්තටම අම්මා කෙනෙක්ද? හැම අම්මා කෙනෙක්ටම වගේ මටත් ඕනේ මගේ දරුවා සන්තෝෂෙන් ජීවත් වෙනවා දකින්න. ඒත් අපි හැමදාම මෙහෙම හිටියොත් එහෙම කවදාවත් ඒක වෙන්නේ නැහැ. සට පින් සිද්ධ වෙයි. මගේ දරුවා කොමාර විභාගෙන් පාස් කරලාද? අධිකාරිස්ස මගේ දරුවට වරදක් කරන එකක් නැහැ. මාස දෙකයිනේ තියෙන්නේ.